එක්තරා විදිහකට මරණ දඬුවම මේ වෙලාවේ හදිස්සියේ ප්‍රකාශයට පත්වීම මම දකින්නේ මේ කියපු අපරාධ අඩු කරන්නවත් එහෙම නැත්නම් මද්‍රව්‍ය වළක්වන්නවත් නෙමෙයි මේ වෙලාවේ තියෙන දේශපාලන අර්බුදේ. අපි දන්නවා පසුගිය ඔක්තෝබර් 26න් පස්සේ ලංකාවේ දිගින් දිගටම ක්‍රියාත්මක වූ දේශපාලන අර්බුදයක් තියෙනවා. දායක සහ ව්‍යස්තදායක අතර සහ අධිකරණයත් එක්තරා විදිහකට සම්බන්ධයි. මේක ප්‍රකාශනයක් මිස අපරාධ අඩු කිරීමවත් මද්‍රව්‍ය වෙළඳාම නැවැත්වීමවත් මද්‍රව්‍ය ව්‍යාපාරය නැවැත්වීමවත් නෙමෙයි. මේ දේශපාලන අර්බුදයේම ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වෙලාවේ මරණ දඬුවම හදිසියෙම කරලියට එන්නේ. ඒකට මේක පිටින් යන්නේ අපි හිතන විදිහට අර වගේ 1200 99ක් වන මේ මරණ දඬුවමට ලක්ුණු පිරිසකගේ 4 දෙනෙක් පිටින් තමයි මේක මේ වෙලාවේ මේ මුළු අර්බුදේ යන්නේ. ඒතර මේ ක්‍රියාවලියේ තියෙන මේ අපහැදිලිකම විශේෂයෙන්ම එතකොට දැන් මේ වෙලාවේ විධායකයේ විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරපුවාම අනාගතයේ එන ජනාධිපතිවරු මේක ක්‍රියාත්මක කරනවද නැද්ද? මේක ඉතාම අවිනිශ්චිත කාරණයක්. ඒ වගේම මේ 4 දෙනා කොහොමද තෝරගත්තේ? මොකද්ද ඒකේ පදනම? හැබැයි සමාජීය වශයෙන් ගත්තොත් සහ ජාත්‍යන්තරව ගත්තොත් අනිත් කාරණා පැත්තෙන් ගත්තොත් එහෙම මරණ දඬුවම කියන එක අපිට අනුමත කරන්න බෑ, පිළිගන්න බෑ. ශ්‍රී ලංකාවේ මානවිකම් කොමිෂන් සභාව 2016 ජනවාරි 1 වෙනිදා ජනාධිපතිවරයාට එහෙම නැත්නම් නිර්දේශයක් නිකුත් කරමින් පෙන්වලා දීලා තියෙනවා. ඇයි මරණ දඬුවම ක්‍රියාත්මක නොවිය යුත්තේ? එහෙම නැත්නම් මරණ දඬුවමෙන් ලංකාව ඉවත් විය යුත්තේ? මේ කාරණේට මානවිකම් කොමිෂන් සභාව මේ මූලික ඕන් ප්‍රධාන කාරණා තුනක් දක්වනවා. මරණ දඬුවම සම්බන්ධයෙන් මානවිකම් කොමිෂන් සභාවේ ස්ථාවරය පිළිවන්ත එකක් තමයි මරණ දඬුවම අපරාධ නිෂේධන ක්‍රමවේදයක් ලෙස යොදා ගැනීම සාර්ථක වෙන්නේ නැහැ කියලා මම කලින් කියපු කාරණේම තමයි අපරාධ වළක්වන්න මරණ දඬුවම බෑ කියන එක. දෙවෙනි කාරණේ තමයි යුක්තිය නිසියාරයෙන් ඉටු නොවීමේ අවදානම හා මරණ දඬුවම ආපසු හැරවීමට නොහැකි. කියන්නේ යුක්තිය නිසියාකාරව රටේ යුක්තිය ඉෂ්ට වෙන එක හරියටම සිද්ධ වෙන්නේ නැත්නම් මරණ දඬුවම කියන එක ක්‍රියාත්මක කරන එක සම්බන්ධයෙන් නැවත හිතා බලන්න ඕනේ. විශේෂයෙන්ම මේ කාරණේට අදාළව කොල්විනාර් සිල්ව මම හිතන්නේ යම් ප්‍රකාශයක් කරලා තියෙනවා 1950 ගණන් වල පාර්ලිමේන්තුවේදී රාජ්‍යයට ඕනෙම දෙයක් ගන්න පුළුවන්. හැබැයි මිනිස් ජීවිතය ගත්තට පස්සේ ආයෙ ලබා දෙන්න බෑ. අනිත් ගන්න ඕනෙම දෙයක් දෙන්න පුළුවන් රාජ්‍යයට. රාජ්‍යයට ඒ බලය තියෙනවා. හැබැයි මිනිස් ජීවිතය නැවතත් ගත්තට පස්සේ දෙන්න බෑ කියන කාරණේ. මේක මේ සංවාදයේ ඒ තරම් ඉතිහාසයක් තියෙන සංවාදයක්.